පැලෑටි උසින් මට සමාන විය. සිටුවානිම වූ විගසම වාගේ කඳුකරයේ සිට හැමූ සුළඟ නිසා ඒ පොප්ලර් පැලෑටිවල කොළ සෙලවෙන්නට පටන් ගත්තේ හරියට ඒවා තුළට ජීවමය හුස්ම ඇතුළු කළාක් මෙනි. අඩි කිහිපයක් පස්සට ගිය දුයිෂයෙන් සිනාසෙමින් මෙසේ පැවසීය. බලපං හරි ලස්සනයි. අන්න අර උල්පතේ ඉඳලා මෙතනට පොඩි වතුර පාරක් අවමු. පස්සේ බලාගත හැකි කොයිතරම් ලස්සන පොප්ලර් ගස්ද කියලා. මේ කඳු ගැටේ උඩ අපේ පොප්ලර් ගස් දෙක සහෝදරයන් දෙදෙනෙකු වගේ වැඩේවි. මිනිසුන් හැමදාමත් ඒ ගස් දෙස බලාවි. හොඳ උදවිය ඒ ගස් දෙස බලා ප්‍රීති වේවි. ඒ කාලේ වෙනකොට අල්දිනායේ ජීවිතේ වෙනස් වේවි. ජීවිතේ වඩාත් හොඳ අතට හැරිලා උසස් වෙලා ඉදිරියට ගමන් කරාවි. දුයිෂයන්ගේ දයාබරත්වය නිසාම මා තුළ කොයිතරම් ප්‍රීතියක් ඇතිවීදයත් අද වුවද ඒ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා සුදුසු වචන සොයා ගැනීම අපහසුය. එහෙත් එදා මම නිවී හැනහිල්ලේ ඔහු දෙස බලාගත් වනම සිටියෙමි. ඔහුගේ මුහුණේ අලංකාර වර්ණයන් තිබෙන බව පළමු වරට එදා දුටුවෙමි. මම ඒ කියෙව්වේ චිංගිස් අයිත්මාතාව ලියපු ගුරු ගීතය කියන පොතේ කොටසක්. මේ පොතේ කොතනින් මොන කොටස කියවුවත් හරිම රසවත්. පොප්ලර් ගස් මොන වගේ වෙන්නේදද? මට නම් හිතුනේ ඒ ගස් මේ පේන පයිනස් ගස් වගේ ගොඩාක් උසට වැඩුණු අවුව වැස්ස සුළඟ එකසේ දරාගෙන ඉන්න මහ විශාල ගස් වර්ගයක් වෙන්න ඇති කියලා. ඔයා මේ පොත කියවපු පරිසරයේ වෙනස් නම් ඔයාට පොප්ලර් ගස් කියන්නේ වෙන වර්ගයකට අයත් ගස් ජාතියක් වෙන්නත් පුළුවන්. අපිට තියෙනවා නොයෙක් විදිහේ පුරුදු. සමහරු ඇවිදින්න යන්න කැමති, තවත් සමහරු පොත් කියවන්න කැමති, තවත් අය ආසයි ටීවි බලන්න, ෆිල්ම් බලන්න, නිදහසේ තනියම ඉන්න, රසවත් කෑමක් හදලා බලන්න. මේ පුරුදු අතර කියවීමේ පුරුද්ද ගොඩාක් වටිනවා. පොත් කියවීම පුරුද්දක් කරගත්ත කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ පොත කියවලා ඇති. සමහර විට දෙතුන් වතාවක් වුණත් කියවලා ඇති. කියවන්න ලොකු උනන්දුවක් නැති මමත් කියවන පුරුද්ද ඇබ්බැහියක් කරගත්තේ මේ පොත කියවට පස්සේ. රුසියානු විප්ලවය ගැන, රුසියානු විප්ලවයට පෙර හා පසු සමාජයේ වෙනස් වුණු තාලේ, අධ්‍යාපනයේ වටිනාකම, ගුරුවරයෙකුගේ භූමිකාව වගේ මාතෘකා ගැන දැනුවත් වෙනවා වගේම සමහර විට මේ පොත කියවුවට පස්සේ ඔයාට පැලයක් හිටවලා ලොකු ගහක් වෙනකන් වැඩෙන කාලේ රැකබලා ගන්න ඕන වගේ හැඟීමක් උනත් ඇති වෙන්න ඇති. පොප්ලර් ගස් ගැනත් මතක් කරගෙන පයිනස් කැලේ මැදින් අපි මේ ඇවිල්ලා ඉන්නේ පුණ වැව බලන්න. මේ වැව තියෙන්නේ බොරලන්දේ ඉඳලා වැලිමඩ පාරේ යද්දි ගුරුතලාව හරියේ. මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ ජල අවශ්‍යතාවය සපුරගන්න වගේම මේ වැව ආශ්‍රිතව මසුන් ඇල්ලීමේ කටයුතු වල යෙදෙන පිරිසක් ජීවත් වෙන බවත් මේ වටපිටාවෙන් අපිට දැක ගන්න පුළුවන්.